नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। ශ්‍රද්ධාවන්ත පින්වත්නි, හිමිදිරියේම අද දවසෙත් කිනිතුලාගල අරණ්‍ය සේනාසනයේ සිට ඔබට ධර්මයේ බිඳක් රැගෙන අපි ඇවිල්ලා ඉන්නේ. සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කළ ඒ දහම් පණිවිඩයෙන් බිඳක්. ජීවිතේ අපට අපේ එදිනෙදා වැඩ කටයුතු සාර්ථක කරගන්න මං හිතනවා බොහෝ විට බලපාන බලපෑම ඇති කරන තමයි කුසලයට විකාර ස්වභාවයක් ඇති කරන නැත්නම් කුසලයේ දුර්වල කරන ප්‍රධානම සාධකයක් තමයි ද්වේෂය කියන්නේ. මං හිතනවා මේ ද්වේෂය ඔබටත් බලපෑම ඇති කරන ඇති කියලා. ඇතම් කෙනෙකුට උදේ දෙට තරහ යනවා. සමහර කෙනෙකුට හවසට තරහ යනවා. සමහර කෙනෙකුට එක් එක් අරමුණු වලට තරහ යනවා. අපි සමහර අවස්ථාවල දැකලා තියෙනවා මේ කාලගුණ දේශගුණ විපර්යාස එක්ක තරහ යනවා, වෙනස් වෙනවා. මේ ද්වේෂය කියන්නේ හරි අමුතු දෙයක්. කොහොම හැටි වුණත් තමන්ට පීඩාවක් ඇති කරන්නේ. ද්වේෂය නිසා තමන්ගේ තමන් තුළ හටගන තමන්ගේ පීඩාවට අමතරව ඔබ පරිසරයට පීඩාවක් නිකුත් කරනවා. ඔබේ ශරීරෙ පිටවන කිරණ ද්වේෂ සහගතයි. ඒ ද්වේෂය නිසා ඔබේ අසල්වැසි ඔබ ළඟ ඉන්න කෙනාටත් එය දැනෙනවා. වචනයෙන් නෙමෙයි, ඇතැම් විට හැඟීමෙන් මුහුණෙන් වෙනස තේරෙනවා. එහෙම ඒ නිසා මේ ද්වේෂය කියන දේ නැති කරගන්න පුළුවන් නම්, අඩු කරගන්න පුළුවන් නම් හරි වටිනවා. අද දවස් මේ දවස්වල අපට මුණ ගැහෙන ගිහි පිරිසන් අතර ගත්තම බොහෝමයක් අවස්ථාවල අපට දැන් කෙනෙක් අරණ්‍ය සේනාසනට ඇවිල්ලා විනාඩි පහ කතා කරලා ගියාට අපිට එයාගේ ස්වභාවය ඇත්තටම අඳුරගන්න බැහැ. අපි ඇත්තටම යාව අපිට කියවීම මිනිස්යාගේ හිත කියවන්න අපිට බැහැ. කාලයක් ඇසුරු කරනකොට පේනවා මේ පුද්ගලයාට කොච්චර තරහ යනවද කියලා. මේ බණ කියන මේ විස්තර කරන මටත් තරහ යන ස්වභාවය තියෙනවා. තරහ යන ස්වභාවය නැති වෙලා යන්නේ සෝවාන් ආදී මාර්ගඵල ලැබනකොට. එතනත් අර ද්වේෂය කියන එක සම්පූර්ණයෙන්ම නැති වෙලා දුක ඇති වෙන එකත් නැති වෙලා යන්නේ අනාගාමී මාර්ගසිතේදී. එතකොට එහෙම බැලුවට පස්සේ සතරහන එක සාධාරණයි. නමුත් ඒ සාධාරණයි කියලා තමන්ගේ ජීවිතයට තනුන්ටත් සියලු දෙනාට හානිදායක වෙන මට්ටමේ තරහක් ඇති කරගෙන ඒක වැඩිම ඒක අගය කිරීම සාර්ථක ජීවිතයකට ලොකු බාධාවක් වෙනවා. ඒ නිසා අපි බලමු තරහ ගිය වෙලාවට මොකක් කළ යුතුද. දැන් නූතන මනෝවිද්‍යාත්මක ක්‍රමානුව විවිධාකාර ක්‍රමවේද හඳුන්වලා දෙලා තියෙනවා. ඉලක්කම් විදියට ගණන් කරන්න, ඊළඟට වෙනත් රූපවාහිනි හෝ ගුවන් විදුලියට සවන් දෙන්න, අහන්න, රූපයක් බලන්න, තමන් ප්‍රිය කෙනෙක් දිහා බලන්න ආදී විවිධාකාර ක්‍රමවේද පාවිච්චි කරලා තියෙනවා. නමුත් බුදුරජාන් වහන්සේ පෙන්වන දේ තමයි අපේ හිතේ හටගන්න ප්‍රධාන අකුසල මූල ලෝභ ද්වේෂ මෝහ. ඒ ලෝභ ද්වේෂ මෝහ අකුසල ධර්මයන් හිතේ හටගන්න අවස්ථාවලදී විශේෂයෙන්ම ද්වේෂය ඇති වෙනකොට හොඳට බලන්න ඔබට කොච්චර ඔබේ හුස්ම ගැනීම වෙනස් වෙනවද කියලා. ඔබ බලන්න ඔබේ ශරීරයේ කොච්චර ආවේගශීලීත්වය තුළ වෙවුලන්න පටන් ගන්නවද කියලා. ඇතැම් විට සාමාන්‍ය අවස්ථාවේදී හෘද ස්පන්දනය නොදැනුණත් තරහගේ අවස්ථාවට හෘද ස්පන්දනයක් දැනෙනවා. හරියට ලොකු කන්දක් නැගලා නැතර වුණා වගේ. උදරයේ ලොකු වෙනසක් රත් වීමක් පීඩනයක් ඇති වෙනවා. දෙපා වෙවුලන්න පටන් ගන්නවා. මේක විද්‍යාත්මකවත් මේ නූතන විද්‍යාවනුවත් මේ දේවල් වෛද්‍යවරු හඳුන්වනවා. මේ අධික මේ ශක්තියක් දෙනම තමන්ගේ බාහිර ශරීරයට ක්‍රියාත්මක වෙන්න. බය වුණ අවස්ථාවක හෝ තරහගේ අවස්ථාවක. එහෙම වුණාම වෙන්නේ මොකද? මේ මාංශපේශී වලට ලොකු ශක්තියක් රුධිර වහනයක් සිද්ධ කරනවා. දැන් බය වෙලා නම් ඉන්නේ දුවන්න, තරහ ගිහිල්ලා නම් ඉන්නේ ගහන්න, මේ වගේ වැඩවලට. එහෙම නිතර තරහ යන කෙනාට මොකද වෙන්නේ? අභ්‍යන්තර පද්ධති වලට එයාගේ රුධිර වහනය අඩු වෙ, රුධිර සංසරණය අඩු වෙලා ආහාර මාර්ගය ආදී ප්‍රදේශවල අඩුපාඩු බාධා ඇති වෙනවා. වේදනාවන් ඇති වෙනවා, රෝගී තත්ත්වයට පත් වෙනවා. ඒක වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ගත්තාම ද්වේෂය තමයි හිතේ හටගත්තම බුදුරජාන් වහන්සේ පෙන්නනවා ඒ ඇතිවන වෙනස, හුස්ම තුළ ඇතිවන වෙනස සහ කායික සංවේදනා තුළ ඇතිවන වෙනස හරි ලොකු වෙනසක් සාමාන්‍ය අවස්ථාවට වඩා. කොහොමද මේ ද්වේෂය මැඩපවත්වන්නේ? අන්න ඒ අවස්ථාවේදී අපට මේ හුස්ම සහ අපේ ශරීරෙම ඇති කරපු මේ කායික වෙනස් වීම අපට උපකාරී වෙනවා. ද්වේෂය නැති කරන එක ක්‍රමයක්, ප්‍රාථමික ක්‍රමයක් වෙන අරමුණකට හිත යැවීම.
ඉතාමත්ම ප්‍රාථමික ක්‍රමය තරහ ගිය ගමන් ගහන එක කාට හරි ගහනවා නැත්තම් බනිනවා එතකොට වචනිනුත් ඔබ වරදක් කළා නරක වචන කියලා දුක් හිතෙන වචන කියලා එහෙම නැත්නම් කායික වශයෙන් හිංසාවක් කරලා ගහලා සමහරට මිනි මරුමක් වෙන්න පුළුවන් ද්වේෂය නිසා මිනි මරුන් මේ ලෝකේ සියල්ලක් සිදු වෙන්නේ ද්වේෂය නිසා එතකොට මේ අන්ත දෙකට නොගිහින් මොකද්ද එතකොට ද්වේෂය මඩ මඩ පවත්වන්නට කරන්නට ඕනේ ඔබ හිත ඔබ කියාවේ නෑ මේ වෙන අරමුණකට හිත යවන එක හොඳයි කියලා ඕ తాවකාලික හොඳයි නමුත් ඒ නැවතත් ද්වේෂ සහගත අරමුණට මුහුණ දෙන විට ආයමතු වෙලා එනවා මේක මැඩපවත්වන හොඳම ක්‍රමය තමයි බුදුරජාණන්ස් පෙන්වන්නේ අරමුණ තමන් වෙනස් දෙයක් බලන්නෙත් නැතුව ක්‍රියාත්මක වෙන්නෙත් නැතුව මැද ඉඳගෙන තමන්ගේ හිතේ හටගත් ද්වේෂය නිසා තමන්ගේ කය ඇතිවෙච්ච වෙනස බලා ගන්න තමන්ගේම හිත නිසා තමන්ගේ කයට ඇතිවෙච්ච භෞතික වෙනස බලා ගන්න අතින් අල්ලන්න බැරි සිත ඇහෙන් දකින්නට බැරි සිත කොච්චර ලොකු වෙනසක් ඔබ තුල සිද්ධ කරලා තියෙනවද තරහගේ වෙලාවට මම මේ කියන ටික නිකමටවත් මතක් වුණොත් චුට්ටක් බලන්න ඇස් දෙක පියාගෙන දැන් මට තරහ ගිහිලා තියෙන හොඳටම හුස්ම වැටෙන හැටි කොච්චර වෙනසක් තියෙනවද කියලා වෙනස දැනගන්න නම් ඔබ සැහැල්ලුවෙන් ඉන්න වෙලාවකත් හුස්ම බලලා තියෙන්නට ඕනේ එතකොට ඔබට තේරෙනවා කොච්චර ලොකු වෙනසක් තියෙනවද කියලා ඊළඟට හොඳට බලන්න මේ අත් දෙකට හිත යොමු කරලා ඇස් දෙක පියාගෙන කොච්චර වෙනසක් අත්වල සංවේදනාවල වෙනසක් තියෙනවද කියලා. තමන්ගේ පපුවේ දෙපාවල කොච්චර ලොකු වෙනසක් සංවේදනාවල තියෙනවද කියලා. ඒ අවස්ථාවේ තමන් හරි අසරණ භාවයකට පත් වෙලා වගේ දැනෙනවා. මේ ස්වභාවය හොඳට තේරුම් ගන්න. මීට තප්පර ගානකට කලින් තිබුණ ද්වේෂසිත ඔබ මේ මොහොතේ කුසල් සිතින් දැකගත්තා බවට පත් වෙනවා. අවබෝධයෙන් දැකගත්තා බවට පත් වෙනවා. එහෙම දැකගෙන පස්සේ වෙලාවක පොඩ්ඩක් අරමුණු කරලා බලන්න ඔබට ද්වේෂය ඇති කරපු අරමුණ යම් කිසි පුද්ගලෙක් හෝ කියපු වචනයක් හෝ වෙනදා තරම් කලින් අවස්ථාවේ තරම් ඔබට ද්වේෂයක් හටගන්නේ නැහැ. ඒක හොඳ ජයග්‍රහණයක්. තරහ නොවන තරමට ඔබේ ප්‍රතිචාරය සාර්ථකයි. දරුවෙකුගේ වරදකට වුණත් පහරක් ගහන විට ඔබ ද්වේෂයෙන් නම් ඉන්නේ ඒ දඬුවම අසාර්ථකමයි. ඔබ දඬුවම දෙන්නට ඕනේ දඬුවම් කරන්න කියනව නෙමෙයි දඬුවම් කළ යුත්තේ අනිවාර්යෙන්ම කුසල් සිතකින් යහපත් සිතකින් කරුණාවෙන් එහෙම කරුණාවෙන් දඬුවම් කරනවා නම් ඒක සාර්ථක දඬුවම් බවට පත් වෙනවා ද්වේෂයෙන් දඬුවම් කරොත් ඒක අසාර්ථකයි ඔබත් වැරදි වැරදි කරපු දරුවත් වැරදි ඒ නිසා මේ ද්වේෂය පාලනය කරගන්න මේ ලෝකයේ මේ මනුෂ්‍ය ප්‍රජාවට හැකියාව ලැබුණොත් ලෝකේ ගොඩාක් ගැටලු විසඳෙනවා පටන් ගන්න ඔබේ ජීවිතය ඔබේ ද්වේෂය පාලනය කරගෙන ඔබේ පවුල තුළ ඔබේ සමාජය තුළ ඔබේ රැකියා ස්ථානය තුළ එහෙම ආරම්භ කරලා ඉදිරියට අරගෙන යන්න ඔබේ හිතේ හටගන්න මේ ද්වේෂය දැක ගන්න මැඩ පවත්වා ගන්න ද්වේෂය නිසා කය ඇති වෙච්ච වෙනස බලා ගන්න ඒක ඔබ නොදැනුවත්වම විදර්ශනාවට වේදනානුපස්සනාවට කායනුපස්සනාවට අතතැබුවා බවට පත් වෙනවා ඒ හරහා නිවන දක්වා යන්නට ඔබ හැම දිනාටම ආශිර්වාද කරමින් අද දවසෙත් අප ඔබෙන් සමු ගන්නවා තෙරුවන් සරණයි.